ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීයී බලාපොරොත්තු වෙනවා මේ රාජ්‍ය සේවයට බැඳින සෑම පුද්ගලෙක්ම මීට පස්සේ පුහුණු පාඨමාලාවකට යොමු කරනවා. නායකත්ව පුහුණුවකුත් රාජ්‍ය සේවයේ පිළිබඳව දැනුම ලබා ගැනීමටත් මේ රටේ ආර්ථිකය ගොඩනැගීමට වගකීමක් තියෙන්නේ රාජ්‍ය සේවයට. අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නට අපි තාක්ෂණය හැම ශේෂ්ත්‍රයකටම ගෙනෙනවා. දැනට අපි යම් තරමකට ඇවිල්ලා තියෙනවා. පීටත් එහාට මේ රජය තුළ ගෙනියන්නට ක්‍රියා කරන සියලුම උසස් පෙළ සමත් වෙන දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන්නට මම ඉඩ සලස්වනවා කියලා. මේ ගැන දැන් ක්‍රියා කරගෙන යන හැම කෙනෙකුට මේ අවස්ථාව අපි ලබා දෙන්න. දැන් ඒතකොට බලන්න අවුරුදු 3කට 4කට පස්සේ ලක්ෂ 2ක්වත් වැඩි සංඛ්‍යාවක් උපාධියක් අරගෙන එළියට එනවා. ඒ හැම එක්කෙනාටම රාජ්‍ය සේවයේ රැකියාවක් ලබා දෙන්නට පුළුවන්කමක් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් අපේ අධ්‍යාපන ක්‍රමේ තවත් ලොකු වැරැද්දක් වෙනවා. අද ලෝකේ තියෙන උසස්ම විශ්වවිද්‍යාලවල එයාගේ අවසාන අවුරුද්දේදී එයා ඒගොල්ලන්ගේම කම්පැනි එකක් හදාගෙන සමාජයට එක් වෙනවා. මේක තමයි අපි අපේ විශ්වවිද්‍යාලවල කළ යුත්තේ. මේ තත්ත්වය වෙන්න නම් විශ්වවිද්‍යාලවල පාඨමාලා අපි වෙනස් වෙන්නට ඕනේ. අනිවාර්යෙන්ම නව තාක්ෂණයන් විශ්වවිද්‍යාලවල භාවිතා කරන්නට ඕනේ. සෑම ශිෂ්‍යෙක්ම ආර්ථිකයේ කොටස්කරුවන් වෙන්නට පුළුවන් අධ්‍යාපනයක් අනිවාර්යෙන්ම ලබන්නට ඕනේ. අපේ සමාජයේ තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි අපි ගැන අපි හරි අව탁සීරු කරන්නේ හැම විටම. රිස්ක් එකක් එහෙම ගන්නෙ නැහැ. තාක්ෂණික ශාස්ත්‍රයේ සමාගම් සමග කතා කරාම ඒ අය කියන දෙයක් තමයි අක්ෂ 3ක් පමණ අද වුණත් හැකියාවන් දෙන්නට පුළුවන්. හැබැයි ඒකට නිපුණත්වයක් තියෙන අය අපේ රටේ නැහැ. ඒතර ඇයි අපි මෙච්චර දඟලන්නේ 53,000කට හැකියාවන් දෙන්න? හොඳ වේතනයක් ලබන තැනකට අපි ගෙනියන්නට පුළුවන් වෙන්න ඕන විතරන තරම. මෙන්න මේක තමයි අපේ රජයේ අරමුණ. breaking.lk